දූෂණය වංචාාව නාස්තිය, අක්‍රමිකතා සහ කාරක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ෂ දැන් අදලියන්නේ තුන් සිය හැට හතර වැනි ටෙලිවැැ කියිය. හෙට තුන් සේ හැට්ට පහයි. දවස්වලින් ගත්තු තිං අවුද්දක් විතර ලීලතියෙනවා අනේද. දැන් ඔය ඒයේ මේ ඇමති කෙලියට එරහි විශ්වාස බන්ගේ දින්න අනේ නේද. ඔවු වැඩි චන්ද හත ලිහකින් හොඳේ කෙලියට පක්ෂවකසිය දහතුනයි විශ්වාස බංගේට පක්ෂව හැත්තතුනයි හොඳේ ජනතාවට පක්ෂව හොඳේ පාර්ලිමේන්තුය දෙසේ විසිපහක්කින්නවන්නේ නේද කතානායකත්තෙක් කතානායකඉතින් මධ්‍යස්ථනිසාහ චන්දය දෙන්නේෙ නෑ අනිත් දෙසිය විසිහතරෙන් එතකොට ඉතිරය තමයි නේ ද කෙහෙලියට පක්ෂවකසිය දහතුනයි ඇවිශ්වාස බන්ගේට පක්ෂව චන්ද ඇත්තතුනයි නෑ එකතු කලාම එකසි අසුහයක් කොහොමරි චන්ද දෙන්න ඉඳලා තියෙන හොඳේ එතකොට දෙසය විසිහතරෙන් චන්ද තිස්සට කාටද කොහේද කියලා දන්න න හොඳේ කමක්නයි එකඉතින්දම් පත්තකින් තියාගමක. යෝජනාට පක්ෂවුදවිය කොළපාටත් යෝජනාට විරද්ධ උදවේ රතු පටත් භාවිතාර නැත පටරල්දිික මාගර ගන්නඩපා දැන් මේ බලය ඇති සේලු දෙනාට. ඔය දැන් ඔය පාර්ලිමේන්තුව නේද මේ බලය පෙන්න්නපු අයට අපි කියන්නේ මොකක් කියේලාලද තනි වචනයක් කියනකට අපි කැනෙ ආණ්ඩුව කියලා නේද. ඇත්තටම රට්ටක ජනතාව. ජනතාව එක වෙලාන්නේේ ආණ්ඩුවක් පිහිටුවගන්න නේද මේ ඊඒ චන්දවිමසීමයි. දියවන්නාවේ කතයි අහගෙන හිටපුහම හිතන්ට පුළුවන් මිනිස්සු තම තමන්ගේෙම අහන්ටඕනේ ප්‍රශ්ණයක් තියෙනවා. ඒ තමයි මේ ටෙලිවැකිය අද අහන්ට හදාන්නන්නේ. හොඳේ ඇයි රටක ජනතාව ආණ්ඩුවක් හදාගන්නේ. ඇයි රටක ජනතාව ආණ්ඩුවක් හදාගන්නේ නේද. ඒකට හරි අපූරු උත්තරයක් ඔය දාහත්තනි සතවර්ශය. එංගලන්තේ ජීවත් වූ දේශ. පාලන ධර්ශනිකයකු චින්තකයකු වන තෝමස් හොබ්ස් හරියාපුූරු ත්තරයක් දීලා තියෙනවවා. හරද ඔහු ලියූ ලිවා තයින් කියන කෘතිය තියෙනවා මෙන්න මෙහෙම. ජනතාව ආණ්ඩුවක් පිහිටුව ගන්නේ තමන්ගේ ආරක්ෂාවට කියලා ඇත්තටම ජනතාවගේ ආරක්ෂාව කියන්නේ මොකක්ද අඒක බලන්ට පය ඉළඟට නේද අපේ ආරක්ෂාව ? අපේ ආරක්ෂාව අපේ ආරක්ෂාව කියන්නේ මොකක්ද ඒක වන්න මෙහෙම හදාගන්නට පුළුවන් හොඳේ ශාරීරිකව එකඇනේ බෞතික වශයෙන් අපිට අවශ්‍ය කරන ආරක්ෂාව නේද. රටවැසියාට පරවැසියාට බෞති ආරක්ෂාව කවශයනවා. ශාරීරික ආරක්ෂාවක්. ඉළඟට එ රටක රටවැසියටට පුරවැසියට මානසික ආරක්ෂාවක් අවශ්‍ය වෙන. හොඳේ දැන් අද අප රට ඇතුළ සිවල් යුද්‍යයක් නෑ සිවිල් යුදධයක් තිබුණ කාලන ති ෝම් පිපිරීම් වැඩ තැබින් ුණනේද ඒ සිවිල් ුදේ. බෞතිකව හබරයි හොඳේ මතගතයාගන්ට වචනය භෞතික හරය වෙන දවසක පස්ස වෙලාක ඒව ගැනලියන්නම්. ඒත් අදත්න් මේ රටපුරා වෙඩි තැබිම්න්නේ ගහතන චිකාගෝව වගේ. කෞද මරන්නේ කාවද මරන්නේ ඇයි මරන්නේ කෙල හිතාගන්ට බැහරිද. එහෙං අාව මෙහංආාව තිබ්බගියා, ර්රමැද්ද මලා නෙද පොලිස් නිලවාර්තාවලට අනුව මේ ජනවාරිවලඉඳල අගෝස්තු විසිනමේ දක්වා. හරිද දිවයින්න පුරා වැඩිතැබීමේ සිද්ධි හැටනමයක් වාර්තාාවෙනවා. නර්ද ගහතනේ වෙලා ඇති සංක්‍යාව හතලිස් එක. ද වාල ලැබ සංඛයාව විශෂිනාමයක් හරිද වැඩිම වැඩි දැබීම් වාර්තාවෙන්ට බස්නාහිර සහ දකුණින්. බස්නාහිර තමයි කොළම්ඹ ඒ ඇනමි රටේ වානි ජගනගරය පිහිටි ලතියන්නේ හොඳදේ එළඟට දුණ කියන්නේ සංචාර්ක පුරවරයක් කියල අපි පුරසාරම් කියවනු අන නේද. දැන් මේ තමයි ආණ්ඩුව අපට දීලතිට භෞතික ආරක්ෂාවය තරම. හොඳේ මාස අටට ගාතන හතලිස්සකයි. හොඳේ ආන්්ඩුව අපේ ජීවිත ආරක්ෂාවතින් ෆෙල්ද. ඔවුනේ ෆෙල් ඉළඟට බලමු මේ ආරක්ෂාව කියන වචන හරිපුළල් හොඳේ ආණ්ඩුවක් පිහිටෝගන්නේ ජනතාවගේ ආරක්ෂාවට කිවවාම එක හොදක්ොයි ඩි තැබීම් ාතනවලට ඇයි වට තරක් සීමවෙන්නේ නෑනී රටක ජනතාවගේ අධ්‍යාපනය. ඒ රටේ ජනතාවගේ සෞඛ්‍ය. ඒ රටේ ජනතාවගේ පෝෂණය රටක ජනතාවට නිදහසේ ජීවත්වීමට සහ නිදහස්සට ඇති අයිතිය. වැඩකිරීමට ඇති අයිතිය. විවේකේට ඇති අයිතිය. ඇ? ජීවන ප්‍රමිතීන් සඳහා ඇති අයිතියේ අධ්‍යාපනයට ඇති සමානයිතිය මනුෂ්‍යත්වයේ ආරක්ෂාවන සමාජයක් කර්ද මේ වගේ මහා දිග ලැස්තුවක්ක අන්ට පුළුවන් රට වැසියාගේ ආරක්ෂාව සම්බන්ධය. ඔවු. ඔබේ හිතෙන් අහන්ටකෝ. අපි අපේ ජීවිත ආරක්ෂාකරන්ට කියලා හදපු ආණ්ඩු මෙයාණ්ඩ විතරක්න මේ හොඳදේ ආ්ඩු. හරද මේවයින් එක සට බින්ද අයි දසම බින්දුවයි එකක්වත් ඉෂ්ට කලාද කියලා එහෙමනගඉතින් මේ නිදහසින් ආ දර්ශක හතකට පසිද් ංකොල්ල ත්‍රටක් ඌන සංවර්ධිතරටක් තියෙන්ට බෑනේ නේද පොම සරල උදාහරණයක් දෙෙන්ටද ලොකුකතා නැතුව. අවරදු තුනට අඩු දරුවන්ට දෙන ත්‍රිපෝෂ පැකට්ටක දැන් අවෞර්ධ විතර කාලෙක පේනතෙක් මානයකවත් නෑ රද මොකදවෙන්නේ දරුවන්ගේ ශරීරවර්ධනය වගේම ඔය මොලේ වර්ධනයක්ත් බාල වෙනවා. මන්ද පෝෂණයට ගොදුරුව වෙනවා අනේද ඇතරම තේනණ සිංහලෙන්කිවෝත් අන්තිමට අපිට දවස කිතුරුවෙන මොනවා දන්න අද. මන්ද පෝෂිත මන්ද බුද්ධික දරු පරපුරා. කරිද දැන් ඇත්තටම ඔය සෞඛ්‍ය විවාදේදී ආණඩුව මේ ත්‍රීපෝෂටික දීගන්න බැරි කාර්ණේදිම පරාදයිනනේද. ෆේල්නේ ඔවුද නැද්ද ඔහ ෆෙල්. දෙවුණට එගුල දීනු දැ හරි එක්සත්ජාතීන්ගේ ඔය සංවර්ධන වැඩසටහන හා මේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙක්ව මේ ලංකාවේ අපි ගැෙන සමික්ෂණයක් කරලා. හ බලන්ටකු වැඩ කියන්නේ එක ප්‍රතිඵල ඔන්න එළිදක් වෙලා තියෙනවා. එකේ තියෙනවා ලංකාව අලුත්ම දුප්පත්කම ගැන්න. හරද අපේ අලුත්ම දුප්පත්කම දෙගුණ වෙලා. අපේ දුප්පත්කම දෙගුණ වෙලා. හරිද ලක්ෂ එකසිය විසිතුනකට වැඩි පිරිසා ශේත්‍ර ගණනාවකින්ම බරපතල අවදානම්. විතයකට ඇද වැටිල කියලා කියනවා. හොදේ මේකෙන් ලක්ෂ හැටක් ආහාර අනාරක්ෂිත බාවිට ලක්වෙලා අවසන් කියලා කියනවා. එකැනේ ආහාර් ආරක්ෂිත වක් නෑ. අරද උන්න රක්ෂාවක කිය වච අපපු තවතෑන අරද වාර්තා ති න හොදේ. පෝෂදා ආහාර්වෙලක් නැති ලක්ෂ හැටක්කින්නවා නම්. රටේ ජනගහනෙන් ලක්ෂකසිය විසිපහක් කුමන හෝ අවදානමකට ලක්වෙලානම්. පුංචිදරුවන්ට ත්‍රිපෝෂටික දීගන්ට බැරිනම්. ඒක අඇන්නේ සුද්ධ සිංහලෙන් තේරණ සිංහලෙන් කියෙනවනක්ම් රටේ ජනතාව ආරක්ෂිතයිද? ? අපි ආණ්ඩු හදාගත්තේ අරක්ෂාවෙනවෙන්නේ අරක්ෂිතයිද. නෑ. එනම් ආණ්ඩුුවක් හදන්න අපේ ආරක්ෂාවට නම් දැන්තේරෙනවාද මේ ආණ්ඩුව ෆෙල්කල්? ിച ಾಂಡು ೇල්ොದ. ඕන, ති ಮೇතිನ್න්නේ ಫೇල්್ ಸර්ವ තතවත් ಫೇල්್ කර್ಲ ಸර් ක්කම ಫೇල්್ಲුණು ಆಡුවනනෙದ. එ ආ්ඩුවතමයි ඔයි තිෙන්නේ කොහොම වනත් ඉතින් මේ එෆෙල් ආණ්ඩුවක් කෙහෙලිය පාස්කරගත්ත විහෙන් නම් පැහැදිලි නේකයි හොඳදර මතකතියාගන්න මේ තියෙන්නේ ජනතාව විසින් පත්කරපු ජනතාව වෙනුවෙන් පවතින ආණ්ඩුවක් නම් නෙවයි කියලා හොඳේ එහෙම කියමින් ටෙල්ියකි අවසන් කරන්නේ ජනතාවට පාස්වෙන්න ඕනේ නම්. හොදේ ජනතාවට පාස් වන්න ඕනේ නම්. හරිද ෆෙල් නැති ආණ්ඩුවක් හදාගන්න එක ජනතාවගේම වගගේ මක්කිනෙක අය අමුත්වෙන් අවධහරණය කරන්ට ඕනේ නෑ කියලා ඔන්න ටෙිවැකිය අවසං කලා.